රෑ 9 කාලට අනිවාර්යෙන් මේක පත්තු කරන්න දින 7ක් පත්තු කරලා බලන්න Tamante මේ ශේත්‍රයේ කෑවේ පැය දෙකෙන් තුනෙන් 10ෙන් කවදාවත් ගුරුකම් කරන්න බෑ පැය දෙකෙන් තුනෙන් කරනවා කියනවා බොරුද පත්තපල් බොරුද ගල් පැලෙන බොරු මහත්තයා කරලා ඒ නාම රූප සීබන්දනේ හරියට කරන්න ඕනේ අනිවාර්යෙන් 100ට 100ක් ගැරන්ටි කරලා මම කියනවා ඕනම කෙනෙකුගේ පුළුවන් නම් මම වසී කරලා පෙන්නන්නද මගේ මේ යන්ත්‍ර පව මම ගලවන්නම් මම පුළුවන් නම් පැය දෙකෙන් හෝ පැය 24න් මම පුළුවන් නම් වසී කරන්න පත්තු කරන්න පත්තු කරලා ආයේ පැත්තවත් බලන්න එපා ඒක නිමනවත් නැද්ද ගන්න එපා ඒක හැරිලා එහෙම වාලා ඉඳ පැත්තවත් හැරිලා බලන්න නැතුව කතා නොකර ඉඳ ගෙදර ප්‍රශ්න ඔහම සරලව විසඳගන්න පහනක් දින 7ක් පත්තු කරා කියලා ගෙදර ප්‍රශ්න ටික නැති වෙනවද දෙවියෝ යදින්න දෙවියන්ගෙන් පිහිටක් බලාපොරොත්තුෙන් කෙනෙක් දෙවියෝ ළඟට ගියාට අද සමහරක් වෙලාවට අපිට අහන්න දකින්න ලැබෙන මේ ශාන්ති කර්ම කියන කොටස තුල දෙවියොන් දෙවියෝ මුවා වෙන ඒ කියන්නේ දෙවියෝ ඉස්සරහට පෙන්නලා නමුත් සමහරක් වෙලාවට මිනිස්සුන්ගේ දුකට පිහිට වෙනවා කියලා පෙන්නලා වංචා සහගත අයිබෝන් ධනුෂ් ව්ලොග්ස් බලන හැමෝටම මම අයිබෝන් කියලා පිළිගන්න ඔබතුමාව අයිබෝන් මහත්තයා නිශාන්ත සාමිතුමා සම්පූර්ණයෙන් වෙනස් වෙලා දේවාලේ වෙනස් වෙලා අලුත් දේව රූප ටිකක් හැදිලා තියෙනවා මේව සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා ඇයි මේ මෙච්චර දේවල් වෙනස් වුනේ පොඩිම කාලයක් මේ මට මේ දේවාලේ මෙච්චර දිනුවක් වෙන්න කලේ ඒ අපි වැඩක් හරියට කරපු නිසා කරන වැඩේ හරියට කරලා දුන්නාම මිනිසුන්ගේ දාඩිය මාංශය මෙතන දෙවුවා ඒ දොරා පත්තිනි මෑණියන්ගේ පිළිමයක් අඩි 6ක් මුස පිළිමයක් මට පිටරට ඕස්ට්‍රේලියාවේ නෝන කෙනෙක් පූජා කරා ඒ කියන්නේ වැඩ සාර්ථක විච්ච අයද මේ දේවල් මේ තරම් ලස්සනට හැදුවේ ඔව් වැඩ අපේ කරගෙන හරි ගියාම යාලා පහිතෙන් හිතා ගන්නවා සමහරක් තියෙන දේව කරනවනේ වගේ දේවල් ඉතින් මම මේ ඕස්ට්‍රේලියාවේ දෙන්නේ තමයි එකතු වෙලා මට අඩි 6ක පත්තිනි මෑණියන්ගේ ඒකේ ආවා අපේ සුසිලාගේ කෝට් එකේ නෝන පවා මගේ දේවල්ට වැඩලා එයා ගැටින් තමයි විරුද්ධ කරේ ඒ කට්ටියවල තිබේ මේ දේවල්ට එතකොට මං ගාවින සෝංකාලි මෑණියෝ ඉතාලියේ මාත්‍යෙක් බාර අරන් කරලා අය ඉන්නවා කාලි මෑණියන්ගේ ෆිල්මයක් තියෙනවා කාලි මෑණියන් ෆිල්මයක් වැඩි හිටිනවා ඒ පිටරට කට්ටිය උදව් කරලා මොකද්ද මේ ෆිල්ම් වල විශේෂත්වය අපි දැක්ක එක දිගට ෆිල්ම් කීපයක් තියෙනවා මේ ෆිල්ම් වල විශේෂත්වය මොකද්ද මෙතන පොද පූජාවල් පවත්වනවද ඔව් පොද පූජා කරනවා දේවාලයක් වුණාම අපි ඒ දෙවියන්ට ඒ පූජා කන්නලා ඔය ටික දෙනවා මගේ බුදු ෆිල්මේ තියෙනවා බුදු වහන්සේ වැඩ ඉන්නවා එතන ඒ දේවතේ වෙනවා ඊට පස්සේ තමයි අපි කරන නස්සාත්‍ර වලට යන්නේ මහත්තයා නැත්නම් අපි දැන් කට්ටිය මන් දැකලා තියෙනවා මේ දේවාල ඕනේ නැහැ මේ වැඩ කරන්න කියලා දේවාලයක් ඕනේ දෙවියන්ට පින් දීලා තමයි අපි වැඩේ පටන් ගන්න අපි පන්සලකට ගියොත් ඔබතුමා පන්සලකට ගියොත් පන්සලේ විහාරකේ චෛත්‍ය වංශේ බෝධින් වංශේ ඒකට සංඝයා වංශ කෙනෙක් බලාපොරොත්තු වෙනවා අපි එතනට යන්නේ ඔව් ඉතින් ඒ වගේ තමයි දෙවියෝ වැදලා තමයි අපි අපේ වැඩ රාජකාරී දරුවන්ගේ දේවල් අපි කරලා දෙන්නේ දැන් නිශාන්ත සමතුමා ඒ වුණාට දෙවියෝ යදින්න දෙවියන්ගෙන් පිහිටක් බලාපොරොත්තුෙන් කෙනෙක් දෙවියෝ ළඟට ගියාට අද සමහරක් වෙලාවට අපිට අහන්න දකින්න ලැබෙන මේ ශාන්ති කර්ම කියන කොටස තුල දෙවියොන් දෙවියෝ මුවා වෙන ඒ කියන්නේ දෙවියෝ ඉස්සරහට පෙන්නලා නමුත් සමහරක් වෙලාවට මිනිස්සුන්ගේ දුකට පිහිට වෙනවා කියලා පෙන්නලා වංචා සහගත විදියට එවන් නැත්තම් මිනිස්සුන්ව තවත් අමාරුවේ දාන දේවල් අපිට අහන්න දකින්න ලැබෙනවා මේ ඔබතුමන් ළඟේ ශ්‍රේෂ්ඨයට එල්ල වෙන චෝදනාවක් අපේ ශ්‍රේෂ්ඨේ ගොඩක් අය දැන් අනාගන තිනවා ඇයි එහෙම වෙන්නේ මොකද්ද මේ අනා ගන්නවා කියන මහත්යෝ දැන් අපි දකින්න ඔබතුමාට සහතික තියෙනවා මේ ප්‍රසිද්ධ කට්ටිය මෙතනට එනවා වැඩ කරගන්න ඒක ඔබතුමන්ලට හානියක් නෙවෙයිද මේ කැලලක් නෙවෙයිද මේ වගේ දේවල් සිද්ධ වෙනවා මේ ශ්‍රේෂ්ඨයේ කෑවේ පැය දෙකෙන් තුනෙන් 10ෙන් කවදාවත් ගුරුකම් කරන්න බෑ නස්සාත්‍ර වැඩක් ඕන දෙයකට කාලයක් යනවා දින 3ක් යනවා දින 3 දින 7 ඇතුළත තමයි වැඩක් කරනවා නම් කරන්න පුළුවන් ඒ කියන්නේ පැය දෙකෙන් තුනෙන් කරනවා කියන එක බොරුද පත්තපල් බොරුද ගල් පැලෙන බොරු මහත්තයා ඒ කියන්නේ පැය දෙකේ මොනවද කරන්න අපිට ලුඩිෂ කතාගෙන කන්න පැය දෙකට වැඩ යනවනි හරියට කනවා නම් ඒක ඉතින් කොහොමද මේ මේ බොරු වලට ඇයි ඔයාලා අහුවෙන්නේ සාතික ඇත්ත විදිහට කරන්න මේ නස්සාත්‍රය කරන අයට මං වැදලා කියනවා මම අමාරුව දාන්න එපා මම අයින්ස් එක දරු පැටව. ඒක තරම් මට මේ ශාත්‍රය ගැන වේදනාවක් එක්කමක් තියෙනවා. පැය දෙකෙන් පැය හතෙන් පැය 24න් එහෙම එහෙම අමුතු කතා කියනවා. පැය 3න් 4න් කරන්න තියනවා නම් මොනවා කරන්න බැරි මහත්තයෝ. පැය අඳුම යනවා දවස් 3ක් 7ක් යනවා ඒව දිස්ත්‍රික් කරලා යහන් දිස්ත්‍රික් රූප වාසී බන්ධනයක් කරනවා නම් නාම රූප වාසී බන්ධනයක් තියෙනවා පිළක් කරන්න. ඒක නාග පිල්ලුවක් හරහා සමාන කරද්දී ඒක කොහොමද පැය දෙකකින් කරන්නේ? එහෙම පැය දෙකකින් බෑ. පිල්ලුව දිස්ත්‍රික් කරලා ඒ නාම රූප වාසී බන්ධනේ හරියට කරන්න ඕනේ. අනිවාර්යම 100ට 100ක් ගැරන්ටි කරලා මම කියනවා ඕනම කෙනෙකුගේ පුළුවන් නම් මම වාසී කරලා පෙන්නන්නද. මගේ මේ යන්ත්‍ර පව මම ගලවන්නම්. මම පුළුවන් නම් පැය දෙකෙන් හෝ පැය 24න් මම පුළුවන් නම් වාසී කරන්න ඕනම කෙනෙකුට කියන්න මම වාසී කරන්න කියලා. මම ඒකට බාර වෙනවා. එහෙම කරන්න බෑ.
කාලයක් ඕනේ මේ වගේ දෙයක් කරන්න. දැන් මිනිස්සු මං කියන්නේ මේ වගේ තැන්වල ගිහිල්ලා එහෙමනම් මුලායි වැටුණාට පස්සේ මේ ශ්‍රේෂ්ඨය ගැන තියෙන විශ්වාසය නේද නැති වෙන්නේ? විශ්වාසය කැඩෙනවා නේද? එහෙම හරියට වැඩ කටයුතු කරන කෙනෙක් ගැන උනත් විශ්වාසයක් තියන්න බෑ නේද? ඔව් මට ගොඩාක් අය පිටරට කට්ටිය පව ලංකාවේ කට්ටිය පව දුර ඈත කට්ටිය මාත් ඒ ෆෝන් එකෙන් කතා කරනවා. අනේ සාමිතුමා ඔයා දැක්කේ නෑ මම. මම මෙහෙම කෙනෙකුට කතා කරා. කය දෙකෙන් කරලා දෙනවා කිව්වා. අනේ සාමිතුමා මට වැඩේ කැ හරි ගියේ. ඒ යා මාත් එක්කත් අර පොඩ්ඩක් දැන් එයා හිත කැඩිලානේ තියෙන මේ සම්බන්ධය කියන්නේ. ඇත්තට මේ සම්බන්ධය යන්නේ දේවාලයකට හෝ පන්සලකට හෝ අපි යන්නේ ඇත්තටම අපි අසරණ වුණාම අපි පිහිටක් බලාගෙන යන්නේ. ඒ පිහිට අපි බලාගෙන මෙතනට ඒ විශ්වාසයෙන් මේ මිනිස්සයා මගේ දේවාලයට එනවා නම් මම මේ 100% ඒ ළමයාවට ඒ නිදහස අරන් දෙන්න ඕනේ. ඒ බලාපොරොත්තු ඇති කරන්න ඕනේ. ඒ දේවල් හරි කස්සලා දෙන්න ඕනේ. අනේ දෙයියනේ මම ඒකයි කියන්නේ මේ සාත්‍යය කරනවා නම් හරියට කරලා දෙන්න මේ අහිංසක දරුවන්ට. හරි දැන් ඒ විදිහට වෙන්නේ දැන් ඔබතුමාගේ මේ දේවල් එහෙමනම් මොන වගේ වැඩ කටයුතුද වෙන්නේ? මොන වගේ ප්‍රශ්න කරදර අරන් එන මිනිස්සුන්ටද මෙතන පිහිටක් තියෙන්නේ? සතක් සාන්තියක් තියෙන්නේ. මංගාවට එන ඕනම කෙනෙකුට නාම රූප වශයෙන් බන්ධන තියෙනවා. නාම වශයෙන් බන්ධන තියෙනවා. කැවිලි පැන්නිලි මැල්ලුම් කවන්න ඒ දේවල් වලට පුළුවන්. මං ඒ වුණාට කදර කිසිම දෙයක් දෙන්නේ නැහැ යාලට. කණ්ඩ නොදී මං ගාව පුළුවන් නාම රූප වශයෙන් බන්ධන කරන්න, ගෙවල් දොරවල් අරසා කරන්න, ව්‍යාපාර දිනුවට මං ළඟ තියෙනවා විවිධාකාර විදියට. ඉතකොට මේ යන්ත්‍ර මං හදනවා. මහුලවාල යන්ත්‍රයේ ඕන පිර රටක ඕන කෙනෙකුට වුණා ලංකාවේ කෙනෙකුට තමන්ගේ ආකර්ෂණයේ බලය වැඩි වෙන ධනලක්ෂ්මී මෑණියන්ගේ මුල් කරගෙන කිලිහරණය කරලා තමයි මම ওই වාසී කර්ම ඒ දේවල් හැම දෙයක්ම මම කරන්නේ. පෞල් ජීවිතයක් අවුල් වෙලා තියෙනවා නම් ඇති කරන්නත් පුළුවන්. එයාලට මේ පෞල් ජීවිත එපා වෙලා එතන කඩා ගන්න උනන් එයාලට මේ විස්තර ටික කියලා එතන සාධාරණ නම් මම ඒ දෙන්න අයින් කරලා වෙන පැත්තකට කරලා දෙනවා. දැන් අපි මේ දේවාලය අපි දැන් තව දෙක මේ විශේෂ නාග රූපයක් අඳුනක් වගේ එකක් මෙතන අඳුනත් බලනවද පුදුම මොකද්ද මේ අර පෙන පහේ නාග රූපයක් දැක්ක මොකද්ද මේ විශේෂත්වය? ඒ පෙන පහේ නාග රූපයෙන් තමයි වසී කර්මයට මම මුල් කරගන්නේ. ඒ වසී කර්මේ කරද්දී ඒ පිල්ලියක් යවනවා කියන්නේ එතන රූප දෙකක් තියෙනවා මගේ. ඒ රූප දෙකේ නාම වසී බන්ධනේ රූපේ අරගෙන එයාගේ නම උපන්දිනේ දන්නවන උපන්දිනේ නැත්නම් මට නමයි ෆොටෝ එක්කුයි අනිත් කෙනාගේ නමයි ෆොටෝ එක්කුයි දුන්නොත් කරන්න පුළුවන් නාම රූප වසී බන්ධනේ. ඒ නාම රූප වසී බන්ධනේ තමයි මට ඒකේ තවුදයක් තියෙන යන්ත්‍ර බස්සල අපි රූපේ අරගෙන දිස්ත්‍රි කරනවා. ඒ කියන්නේ දවසකට දෙකකට මාසයකට නෙමෙයි මහත්තයෝ. මේක ජීවිත කල්මේ මිනිස්සයාගේ ජීවිතේ සාර්ථක වෙන්නේ. ඒ දෙන්නගේ ජීවිතේ පහනක් වගේ ජීවත් වෙන්නේ. අන්න ඒ වගේ තමයි අපි සීයල අපිට උගන්වලා තියෙන්නේ. ඒක අපි ඒ විදිහට ඒකයි කරන්නේ. ඒ වගේ වැඩ කටයුතු ඒ වගේ වැඩ රාජකාරි තමයි මේ ස්ථානයේ සිද්ධ වෙන්නේ. දැන් ඊට අමතරව මොනවද ඔබතුමා තව මොන වගේ වැඩද මෙතන කරන්නේ? මම දිනු වෙන කට්ටියන්ට ආකර්ෂණ බල යන්ත්‍ර තියෙනවා. ඒතර ගෙවා දොර ආරක්ෂා කරනවා වාසී කර්ම. එතකොට ව්‍යාපාර දිනුවා ඔය පෙරේත දෝෂ යක්ෂ දෝෂ තියන අයට දෝෂ අන්ධකාර ඉවත් කරනවා. එතකොට දරුපල නැති අයට දින 45ක් ඇතුළට යන්ත්‍රමාලාව තියෙනවා. ඒ යන්ත්‍රමාලාව දානවා දින 45න් පොරොන්දු වෙනවා. හැබැයි හැම වැඩක්ම කරන්නේ පිළිහරණය කරලා. යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර මේ හැම දෙයකින්ම ඔබතුමා වැඩ කටයුතු කරනවා. මොනවාද මේ විශේෂ යන්ත්‍ර ඔබතුමා ගාව තියෙන එහෙමනම්? මං ගාව තියෙන මාහුලවාලි යන්ත්‍රේ. මොකක්ද මේ විශේෂත්වය? ඒකේ මොනවද කියද බලපොරොත්තු වෙන්නේ? ඒකේ මාහුලවාලි යන්ත්‍රේ මහත්වය අපේ දීනු වෙන එක ගැන. ඒ කියන්නේ තමන් ආකර්ෂණ බලයක් තමන් රැකියා කරන තැන පිට රට කට්ටිය පවා ගොඩාක් මගෙන් ගෙන්නගෙන දාගන්නවා. එයාලා වැඩ කරන තැන්වල හිත දිනාගෙන එයාලගේ ගමන ඉදිරියට යන්න බාධක නැහැ. තමන්ට වාසනාව සත්‍ය ඉදිරි අනිත් මිනිස්සයාගේ ආකර්ෂණය ඒ සියල්ලක්ම ලැබෙන එක දල්ලක්ෂ්මී මෑණියන්ගේ මුල් කරලා හදලා තියෙනවා. ඒ යන්ත්‍රය දාගත්තාම කිලිහරණය කරලා අනිවාර්යෙන් ප්‍රතිඵල ගත්තා අය ගොඩාක් ඉන්නවා. ඒක මං ගැන දැක්කොත් කට්ටිය දන්නවා. හරි දැන් කෙනෙක් ඔබතුමාව මීට කලින් දකින ස්වරූපයට වැඩිය වෙනස් ඔබතුමාගේ මුහුණේම මේ ස්වරූපය. ඇයි මේ විදිහට කොණ්ඩේ වවල රැවුල වවල මේ වගේ විශේෂ ස්වරූපයක් ගත්තේ? මොකද්ද හේතුව? මොකද විශේෂ හේතුවක් තියනවද? අනේ මේ රූපේ මේ වුණාට මම දෙවියන්ගෙන් වැඩ කරන කෙනෙක්. අපි ඉතින් දෙවියන්ට ඕන විදිහට අපි ඉන්න ඕනේ. ඒ තත්ත්වයට අපි හැදෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි මැරෙනවනේ මහත්තයෝ. ඒක කපල ලස්සන ඉඳලා වැඩක් නෑ. ඒක දන්නවා අපි. ඒ නිසා අපි ඉන්නකන් අපි දෙවියන්ට පූජා තියාගෙන ඕන කෙනෙකුට පිහිට වෙලා එයාලට අපි මේ දේවල් කරලා දුන්නොත් තමයි එයාලා අපිට බත් කත කන ගමන් මතක් කරලා අර සාමිට පින් සිද්ධ වෙන්න මම අද සන්තෝෂයෙන් ඉන්නවා. අර සාමිට පින් සිද්ධ වෙන්න මම අද කාලා බීලා හොඳින් ඉන්නවා. අන්න එහෙම කියද්දී අපිට වෙන සතුටක් ඒක. දැන්
අදටත් මෙතනට ඇවිල්ලා වැඩ කරගෙන ගියාය අදටත් මෙතනට ආව කට්ටිය එහෙම කියනවද ඔබතුමාගේ හිතට එකඟව හිතට අවංකව කියන්නේ එහෙම කියනවද අපෝ දාස්කණම් මහත්තයෝ කියනවා මෙතන මගේ 100ත් එක වැඩ කරගත්තු කට්ටිය ඇවිල්ලා අදනවා මගේ 100ගෙන් මම මෙහෙම කරගත්තා 100 පුරිව්වේ මට නිසා සාමිතුම මට ඒ හින්දා වෙන ලොකු හයියක් කට්ටියන්ට කියලා එක් වෙනවා ඒ වගේ මාත් ඒ ගොඩක් මාත් ඒ සම්බන්ධ වෙනවා දවසරොත් මං අඳුරන කට්ටිය මගේ ෆෝන් වල ගොඩක් අය මාත් ඒක උදේට කතා කරලා සාමිතුමා කෑවද ඉන්න හොඳින් ඉන්නේ කියලා අහලා වැටෙන කට්ටිය ඉන්නවා හරි දැන් මෙච්චර මිනිස්සු ගැන හිතන ඔබතුමාට පුළුවන් ද අපිට සරල දෙයක් දෙන්න මිනිස්සුන්ට ගෙදර ඉඳන් මිනිස්සුන්ගේ ගෙදරක තියෙන දෝෂයක් නැති කරගන්න ජීවිතේ තියෙන ප්‍රශ්න නැති කරගන්න අපිට දෙන්න ඔය પરම්පරාවෙන් ආව කිසියම් දෙයක් තියෙනවනම් කේම් ක්‍රමයක් තියෙනවනම් ලබා දෙන්න කොනොමිල මිනිස්සුන්ට ඔව් මං හරි කැමතියි සීයලගේ පොත්පත්වල තියෙන දෙයක් මං කියන්නේ තමන්ගේ ගෙදර කරදර බාධක ඒ කියන්නේ වාසු දෝෂ තියෙනවනම් වාසු දෝෂ තිබ්බාම ගෙදරක ප්‍රශ්න ඇති වෙනවා ගෙදර කන වේලවත් නැති අයට ඒ වගේ තත්ත්වවලට වැටෙනවා ගෙවල් දොර හොඳයි එයාලට කණ්ඩ ඇත්තටම අදින්න නැහැ මුදලක් එන්නේ නැහැ ඒ දෝෂේ තියෙන නිසා ඒ දෝෂේ මම කියනවා කරාබු නැටි හතක් ගන්න මේ වගේ කරාබු නැටි හතක් හෝ නමයක් එන්නේ දෙකෙන් පාවිච්චි කරන්න පුළුවන් මේ කරාබු නැටි හතක් හෝ නමයක් ඔයාලා පහනක් ගන්න මැටි පහනක් අරගෙන යන්න ගෙදර නැගෙනහිර නැගෙනහිර ගෙදරක මුල්ලක් අහුවෙන තැනට නැගෙනහිර ගෙදරක මුල්ලක් ඒ මුල්ල ගාව හැබැයි කාටවත් කතා කරන්නවත් දැනගන්නවත් තියන්න නැතුව මේක කරන්න ඕනන්නේ තමන්ගේ දුක කරදරේ සියලුම දේවල් හිතාගෙන අබතෙල් කාලක් ගේන්න අබතෙල් කාලක් ගෙනල්ලා පහනට පත්තු කරලා මේ කරාබු නැල් ටිකේ එක දාලා පත්තු කරන්න පත්තු කරලා ආයේ පැත්තවත් බලන්න එපා ඒක නිමනවත් නැද්ද ගන්න එපා ඒක හැරිලා එහෙම වාලා ඉන්න පැත්තවත් හැරිලා බලන්න නැතුව කතා නොකර එන්න ගෙදර ඇස්සට ගියේ ඇස්සට ඇවිල්ලා මොනකට සෝදලා ඕන කෙනෙක්ගේ කතා කරන්න හැබැයි මේක කරන්න ඕනේ රෑ 9 කාලට රෑ 9 කාලට අනිවාර්යෙන් මේක පත්තු කරන්න දින 7ක් පත්තු කරලා බලන්න Tamanට ලැබුණා වූ ලොකු වෙනසක් ලබා ගන්න පුළුවන් හරි දැන් ඔබතුමා කියන විදිහට කරාඹු නැටි කිහිපයකින් ඔව් හතක් පුළුවන් නවයක් පුළුවන් හතක් පුළුවන් නවයක් පුළුවන් කරාඹු නැටි හතකින් නවයකින් ඔච්චරට පුළුවන්ද ගෙදර තියෙන ප්‍රශ්න ඔහොම සරලව විසඳගන්න පහනක් දින හතක් පත්තු කරා කියලා ගෙදර ප්‍රශ්න ටික නැති වෙනවද අනිවාර්යෙන් මහත්තයෙක් ප්‍රශ්න දුර අපිට ගොඩාක්ම නෙමෙයි සාමාන්‍යයෙන් දුරට වෙනසක් බලා ගන්න පුළුවන් ඔව් ගෙදර දිනුව Tamanට ඇත්තිලා නැති විචියා ඉන්නවනේ ඒක කරලා බලන්න අනිවාර්යෙන් මහත්තයා හැබැයි ගෙදර බුදියෙන් හිටියට ඒ දේවල් හම්බෙන්නේ නැහැ Taman වැඩකට ගියත් වැඩක් නැති කෙනෙකුට වැඩක් හම්බෙනවා මේ ආදායම උපයගන්න දෙයක් හම්බෙනවා අන්න ඒ වගේ දේවල් සාර්ථක වෙනවා මේ දේ කරපුවාම හරි එහෙමනම් මං හිතන්නේ ඔබට නොමිලේ දෙයක් ලබා දුන්නා කිව්ව විදිහටම પરම්පරාවෙන් ආව දෙයක් වෙන්නේ නැති කරලා බලන්න පුළුවන් ඕනි කෙනෙක්ට නේද කිසිම වියදමක් නැහැ සරබල්ලා මේ ඕනම කෙනෙක් කතා කරලා කියන අනිවාර්යෙන් ජයග්‍රහණ ලැබෙනවා මේකට ඒක පොරොන්දු වෙලා මං 100% ගැරන්ටි කරලා තමයි මං මේ දේවල් කියා දෙන්නේ හරි රටේ ලෝකේ ඔබතුමාගේ වැඩසටහන් බලන මේ ඔබතුමාගේ වැඩසටහන් කරගෙන ඔබතුමාගේ මෙතන ඇවිල්ලා දේවල් කරගත්ත ඔබතුමාගේ වැඩසටහන් බලන ආදරණීය ජනතාවට ඔබතුමාට මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන මොන වගේ දෙයක්ද කියන්න තියෙන අවසාන වශයෙන් මම කියන්නේ පුතේ ඔයාලා හරි තන මගේ දේවාලයට මම එන්න කියලා කියන්නේ නැහැ මට එහෙම අවශ්‍යයක් නැහැ මං ගොඩාක් අය අඳුරන කට්ටිය ඕන තරම් මගේ දේවාලයට එනවා යනවා දවසකට 10ක් 12ක් අනිවාර්යෙන් එනවා ඉදිකුර මම මේකට මම කියන්නේ හරි තනක් බලලා හරි වැඩක් කරන්න පුළුවන් කෙනෙක් ගාවට ගිහිල්ලා කල්පනා කරලා අපි සම්මානතුලක මුදලක් හරි වේදන් කරන්න දුක් විඳලා හම්බ කරන මුදල හරි තනකට වේදන් කරලා තමන්ගේ දුක නිමා ගන්න ඒක තමයි මම කියන්නේ. එවනම් තවත් දවසක මේ වගේ මොනපෙනෙන් ලෝකයේ අදුෂ්‍යමාන ලෝකයේ වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තුෙන් අදට අපි සමු ගන්නවා. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්